පවුල් මල එකකු මල එකියක හා වෙසෙන පවුලය, මල එකකු දෙවියක හා වෙසන පවුලය, දෙවියකු මල එකියක හා වෙසෙන පවුලය දෙවියකු දෙවියක හා වෙසෙන පවුලයේ යැයි පවුල් ජාති හතරක් ඇති බව තතාගතයන් වහන්සේ වදාලසේක. ක්‍රාණගාතාදී පංචපාපයෙන් වලක්නා ස්වභාවය හා දෙන ස්වභාවේද මනුෂ්‍යයා දේවත්වයට පමුණුවන ගුණයෝය. එබැවින් ඒ ගුණයන්ගෙන් යුක්ත පුරුෂයා ට දෙවියක් කියයිද ස්ත්‍රියකට දිව්‍යාංගනාව කියයිද කියනු ලැබේ. දුස්සීල වූ මසුරු වූූද පැවිද්ධන්ට ගරහා කරන්නා වූ ද ගෘහස්තයා ගුණ මරණයෙන්, මල එකෙකු වන බැවින් ඔහුට මල තැනැත්තායැයි කියනු ලැබේ. බුදුන් වහන්සේගේ ධර්මය හැටියට අබු සැමි දෙදනම දුස්සීල වූ මසුරු වූ පැවිද්ධන්ට ගර්හා කරන්නා වූ පවුල මලේකකු මලයකයක හා වෙසන පවුලය දුස්සීල වූ මසුරෙක වූ පැවිද්ධන්ට ගරහා කරන්න වූ සැමයකු ඇති සිල්වත් නොසුරු බිරිඳක් ඇති පවුල මල එකු දෙවියක හා වෙසන පවුලය. සිල්වත් වූ මසුරු නොවූ සැමියකු හා, දුසීල් මසුරු බිරිඳක් ඇති පවුල දෙවියකු මල එකියක හා වෙසන පවුලය. අඹු සැමි දෙදනම සිිල්වත් වූ නොමසුරු වූ දෙන සුළු වූ පවුල දෙවියකු දි්‍යාංගනාවක්කා වෙසන පවුලය ගුණදහම් වඩන්නාාවූ ඒ අබුසමියෝ මෙලවද සමගෙන් සතුටින් වාසයකොට මරණින් මතු ස්වර්ගයට අන්නහ භාර්යාාවෝ හත් දෙන වදක සම භාර්්‍යාවය, චௌරී සම භාර්ාවය, ආර්ිය සමභාර්ාවය மாෘ සම භාර්්‍යාවය බගිනි සම භාර්යාවය සකී සමභාර්යාවය දාසී සමභාර්්‍යාවයයි භාර්යාවන් හදදෙනකු ඇති බව බුදුන් වහන්සේ වදාල සේක එක නපුරු වූ සැමයාට හිතවත් නොවූ දෑාවක් නැත්තා වූ අන්න පුරුෂයන්ට ඇලුම් කරන්නා වූ සැමයාට වද කිරීමට උත්සාහ කරන්නා වූ භාර්යාාව වදක සම භාරයාව නම් වෙයි. දෙක සැමියා විසින් වෙහෙසී සපයන්නා වූ වස්තුයෙන් කොටසක් සගවාගන්නා වූ භාර්යාාව චෞරී සම භාර්යානම් වෙයි තු. ගෙදර වැඩ කිරීමට නොකැමති වූ අලස වූ බොහෝ අනුභව කරන්නා වූ ර වූ නපුරු වචන කියන්නා වූ හිමියා යටත්කරගෙන සිටින්නා වූ භාර්යාව ආර්ය සමභාර්යා නම්වෙයි. අතර සැමියයාට හිතවත් වූ අනුකම්පා ඇත්තා වූ දරුවන් රක්නාා මවක්මෙන් සය හිමියා රකින්නා වූ හිමියා සපයන ධනය පරිස්සම් කරන්නා වූ භාරයාව, මාත්‍රෘ සමභාරයා නම් වෙයි පහ නැගනියකසේ සැමියාට ගරු කරන ලැජ්ජා ඇති සැමියයාට කීකරු වූ භාර්ියාව භගිනි සමභාර්යා නම්වෙයි ඇය බොහෝ කලකින් නොදුට යාලයෙකු දැක සතුටු වන්නා වූ යෙහළියක මෙෙන් හිමියා දැක සතුටු වන්නා වූ කුලවත් වූ සිිල්වත් වූ අතිවෘතා ඇත්තාා වූ භාර්යාාව සකී සමභාරියානම් වෙයි හිමියාගේ තර්ජනවලට නොකිපෙන්න්නා වූ හිමයාගේ වරද ඉවසන්නා වූ හිමයාට කීකරුව වාසය කරන්නා වූ භාරාව දාසී සමභාර්යානම් වෙයි යාවිද භාරියා වදකාතිී වච්චති චෞරීච ආර්යාතීචයා පෞ්චති දුुසීලරූපා පරුසා අනාදරා කායසබේදා නිරයං වජන්තීතා. දුසීල වූ නපුරු වූ හිමයාට අනාදර කරන්නා වූ වදකභාර්යාාවය චෞරීභාර්ාවය ආර්යභාර්ියාව යන කියනුලබුණ භාරයාාවන් මරණින් මතු නරකයට යන බව මේ ගාථාවෙන් ප්‍රකාශිතය. යාවීද මාතා බගිනි සකීච දාසීච බර්යාතිච ය පෞච්චති සීලේටිත්තතා චිරත්තං සංවතා කායස්සබේදා සුගතිං වජ්්‍යන්තිතා. සීලෙහි පිහිටිය වූ මාතෘභාර්ියාවය භගිනි භාර්ියාවය සකීභාර්ියාවය දාසී භාර්ියාවයයි කියනු ලබන භාර්යා වෝ මරණින් මතු සුගතියට යත්හයි මෙයින් ප්‍රකාශිතය මෙලොව ජයගන්න ාස්ත්‍රීිය. තතාගතයන් වහන්සේ විසින් විශාකා මහ උපාසිකාවට වදාාරණ ලද්දේ මනාකොට කළේතු දැෑ කිරීමය පිරිවර ජනයාට සුදුසුපරිදිී සංග්‍රහ කිරීමය සිය සැමියා සතුටුවන පරිදි හැසිරීමය හිමියා සපේන ධනය ආරක්‍ෂා කර ගැනීමය යන කරුණු හතරෙන් යුක්තස්ත්‍රිය මෙලොව ජෑගැනීම පිණිස පිළිපන්ස්ත්‍රයක් වන බව එක ආහාරපිසීම මැසීම ගෙතීම ගේදුර අලුත්වරියයා කිරීම කැඩුම් බිඳම් සකස්කිරීම අරණ බඩු අලුත්වඩියා කර ගැනීම රෝගීන්ට සාත්තු කිරීම යනාදිය ගේක ස්ත්‍රියවිසින් සිදු කළේතුදේ අනලසව මනාකොට සිදු කිරීම මෙලොව දිනීමට පිළිපන් ස්ත්‍රියගේ පළමූන අංගයයි ඒවා මනාකොට කිරීමට නොසමත් වූද අලස වූද භාර්ියාව ඇති නිවස සශ්්‍රීක නොවන නිවසක්වෙයි දෙක ගෙදර වැඩකරුවන් ඒ ඒදය කළ නොකළ බව දැන ගැනීම ආහාර පානාදයෙන් ඔවුනට සුදුසු පරිරදි සංග්‍රහ කිරීම ගිලන් වූ කල ඔවුනට සංග්‍රහ කිරීම, ගෙදර කටයුතුවලින් පිටතට පැමිණෙන නෑමිතුරන්ට සංග්‍රහ කිරීම මෙලොව ජෑගැනීම පිණිස්ස පිළිපන්ස්ත්‍රියගේ දෙවනාන්ගේයි සංග්‍රහන් නොකරන ගෙවල කම්කරුවෝ සැලකිල්ලෙන් වැඩ නොකරයි සමහර විටගේද හැරයයි යම් යම් අවස්ථාවලදී උපකාරයට පිටතින් පැමිණෙන නෑමිතුරෝද නොපැමිණෙති එයින් බොහෝ කටයුතු පිරිහෙයි තුන හිමියා සතුටුවන හැටියට මෙලෝ දිනීම පිණිස පිළිපන්ස්ත්‍රියගේ තුන්වන අංගයි බිරිඳ එසේ නොහැසරෙන කල හිමියා ධනසැපීම් ආදයට පසුබට වෙයි අන්‍ය ස්ත්‍රීන් ඇසුරු කරන්නට හෝ පටන් ගනී එයින් ඒ පවුල පිරිහෙයි හතර හිමියා සපේන ධනය පරිස්සම්කර ගැනීම මෙලව යහපත පිණිස ස්ත්‍රියගේ හතරවනාංගයයි. භාර්ියාව පමණෙක්මවා වියදම් කරන්නයක් වුවහොත් ඒ පවුලට විළඳුකමෙන් නැගී සිටින්නට නූ පුළුවන් වෙයි. පරලොව ජයගන් නාාස්ත්‍රිය ශ්‍රද්ධාවෙන් යුක්තවීම සීලයිෙන් යුක්තවීම දෙන ස්වභාවය ඇත්තියක් වීම නුවනින් යුක්තවීම යන මේ කරුණු අතර පර්ලොව ජයගන්නා පිණිස පිළිපන්ස්ත්‍රියගේ අංකයෝයයි ප්‍රකාශිතය දෙලව ජෑගනීමට හේතුවන අංග අටින් යුක්ත වූ කාන්තාව මෙලව ප්‍රීතියෙන් වාසයකොට මරණින් මතු මනාපකායික දෙවියන් කෙරෙහි උපදින්නේීය අඹු සැමියන්ගේ යුතුකම්. පවුලක සමගිය සතුට දියුණුව ඇතිවීමට අබු සැමි දෙදනා විසින්ම ඔවුනෝුන් සම්බන්ධයෙන් තමතමා අයත් යුතුකම් ො පරිහලා ඉටු කළ යුතුය. බොහෝ දෙනා තමාගෙන් ඉටුවේ යුත්ත ඉටු නොකොට අනිකාගෙන් පමණක් යුතුකම් ඉටුකරවාගැනීමට බලාපොරොත්තු වෙයි. බොහෝ පවුල්වල අසමගිකම්වලට හා පිරිහිමටත් හේතුව එයයි. තතාගතයන් වහන්සේ විසින් සිංගාල ගෘහපතිපුත්‍රයා හට සැමියක්කෙ යුතුකම් පහක් සහ, අම්බුවකුගේ යුතුකම් පහත්ද වදාළ සේක සැමියගේ යුතුකම් බිරිந்த සතුටුවන පරිද්දෙන් ප්‍රිය වචනයෙන් කතාකිරීම දෙ බිරිந்தට අවවන් නොකිරීම තුන සිය බිරිඳ හැර අන්ස්ත්‍රීන් සේවනය නොකිරීම හතර ආහාර පිළියල කිරීමම් ආදීගේ කටයුතුවලට අධිපති බව පැවරීම ප. වස්ත්‍ර ආභරණ පිළියල කරදීම යන මේ කරුණු පහ භාර්යාව සම්බන්ධය නිටු කල යුතු සැමියාගේ යුතුකාම්ය භාර්ියාවකගේ යුතුකම්. කියනලාද කරනු පහින් හිමියා විසින් භාර්ියාවට සංග්‍රහ කරන කාලහි භාර්යාාවද එක ට වේලාවට ආහාර පිළියල කිරීම ආදීගේ කටයුතු මනාකොට කිරීමය දෙක තමාගේ සැමියයාගේ නෑ මිතුරන්ට මනාකොට සංග්‍රහ කිරීමය තුන සිය සැමියා හැර අන්පුරුෂයන් නොපැතිීමය අතර හිමයාා සපේන ධනය ආරක්ෂා කිරීමය පහ සියලු කටයුතු අනලසව කිරීම යන කරුණු පහින් සැමයාට සං්‍රහ කරන්නේීය දෙලොව වැඩ පිණිස පවත්ना වූ කරුණු ව්‍යග්‍ය පජ්්‍ය නම්भූ කෝලිය රාජපුुत्र්‍රයා මෙලොව පරළොව දෙකට යහපත පිණිස පවත්නා කරුණු බුදුරජාණන් වහන්සේගෙන් විචාලය එකල් හි භාග්‍යවතුන් වහන්සේ උ्ठාන සම්පදव ආරක්ක සම්පදා කලයාන මිත්තතා සමජීවකතා යැයි මෙලොව යහපත පිණිස පවත්නා කරුණු හතරක් ඇති බව වදාලසේක උට්ටාන සම්පදා යනු ගොවිකමින් හෝ වෙළදාමින් හෝ සිිල්පයකින් හෝ ශාස්ත්‍රයකින් හෝ රාජකාරියකින් හෝ ජීවත්වන තැනැත්තාගේ මාරණ කටයුත්ත නුවනින් යुක්තව දක්ෂව அனுලසව කරන බවය. ආරख සම්පதா யනු மாපயாෙන්ගෙන් ஐතිවීමෙන් හෝ තමාගේ வீීරියෙන් උපයාගැනීමෙන් හෝ තමාට අஐතිවීතිබෙන වස්තුව රජුන් විසින් சොරුன் විසින් සතුරන් විසින් පැහර නොගන්නා පරිදි விනාශ නොකරන පරිදී ගන්නට දට ව අන්ට මීයන්ට හසුුවී විනාශ නොවෙන පරදි ආරක්ෂා කරන බවය. කල්යාන මිත්තතා යනු සද්දාසීල ප්‍රඥාආදී ගුණධර්මයන්ගෙන් යුත් සත්පුරුෂයන් ආශ්‍රය කරන බවය සමජීව කතා යනු ආදෑමට වඩා වියදම වැඩිකර නොගෙන නයගෙති නොවී පමණට වියදම් කොට දුක් නොවිத සමව ජීවිකාව කරண බවය. සද්ධ සම්පදාய சீල සම්පදාய சාග සම්පදාய ப්ඥා සම්පදායන මේ හතර පරලව යහපත පිණිස පවත්නා කරුණුය. සද්ධ සම්පදාயනු බුද්ධ ධර්මය බුද්ධ ධර්ම සங்கයන රත්naत्र්‍රයාගේ ගුණහා, කර්ම පලය විශ්වාස කරන බවය. සීල සම්පදායනු පන්සිල් රට්නා භවය චාග සම්පදායනු ශ්‍රමණ බ්‍රාක්්මණ දුुගී මගී යාචකාදීන්ට සුදුසුපරිදිී ආහාරපාන වස්ත්‍රආදිය දෙන බවය. ප්ඥා සම්පදායනු ස්කන්ධාදී ධර්මයන්ගේ විශේष ලක්ෂණහා අනි්‍යාදී සාමාන්‍ය ලක්ෂණ දක්නා විදර්ශනා ඥානය ඇතිබාවය පොහොසත් පවුල් වැටිීම හේතු නට්ටන ගවස්සන්ති ජින්නන්න පටිසංකරොන්ති අපිරිමිත පාන භෝජනා හොන්ති දුසීලං හිත්තිවා පුරිසංවා ආධිපච්චේ ටපෙන්ති යනුවෙන් නැතිවූදය නොසවීමය දිරුදය අලුත් නොකිරීමය, පමණක් නැතිව කෑමබීම කිරීමය, දුස්සීලස්ත්‍රියයක්කෝ පුරුසයකු හෝ ප්‍රධානත්වේ තැබීම යනු කරුණු හතර පොහොසත් පවුල් වැටීමේ හේතු යයි තතාගතයන් වහන්සේ වදාල සේක. වස්තු විනාශයේ හේතුහය භාගිවතුන් වහන්සේ විසින් සිංාල ගුහපති පුත්‍රයාට දේශනය කරන ලද්දේ ගෘහපතිපුත්‍රය මදයට ප්‍රමාදයට හේතුවන සුරාමේරය පානයහි, නැවත නැවත යෙදීම, වස්තු විනාශයේ හේතුවකි. නොකල්හි වීතිවල නැවත නැවත හැසිරීම වස්තු විනාශයේ හේතුවකි. නත්‍රිය නර්ථන ගීතාදිය පවත්වන තැන්වල නැවත නැවත හැසිරීම වස්තු විනාශය හේතුවකි ප්‍රමාදයට හේතු වූ සූදුවෙෙහි නැවත නැවත යෙදීම වස්තු විනාශය හේතුවකි පාපමිත්‍රයන් නැවත නැවත සේවනය කිරීම වස්තු විනාශය හේතුවකි අලසභවෙෙහි නැවත නැවත යෙදීම වස්තු විනාශය හේතුවකි සුරාපානයේ දෝස හය. ගෘහපතිපුත්‍රය මදයට හා ප්‍රමාදයට හේතුවන සුරාමේර පානයෙහි, නැවත නැවතය දීමේ දී මේ දොස් හය ඇත්තේය. ඇස් හමුවහිම ධනය පිරිහීම, කෝලහල වැඩිවීම, රෝග බහුලොවීම, අප කීර්ති ඇතිවීම ලජ්ජා උපදෝන තැන් දැත්ව ප්‍රඥාව දුර්ුවලවීම යන මේ හය මද ප්‍රමාදයන්ට හේතුවන සුරාමේරය පානේහි නැවත නැවත යෙදීමේ ආදීනවයෝය නොකල්හි ඇවිදීමේ දොස්හය රහපතිපුුත්‍රය නොකල්හි වීතිවල ඇවිදීමෙහි මේ දොස්හය ඇත්තේය ඔහුගේ ආත්මයද නොරැකෙයි ඔහුගේ අමුදරුවෝද නොරැකෙයි ඔහුගේ වස්තුවද නොරැකෙයි එත මේ පෞකම්වලට සැකකරනු ලබන් නේදවෙයි. ඔහු ගැන අසත්‍ය කතා ද ඇතිවෙයි එත මේ බොහෝ දුක් ඉදිරියට තබාගෙන සිටින්නේ වෙයි. ගරෝපතිපුත්‍රය මේ හය නොකල්ලි වීතිවල ඇවිදීමේ දෝසය නෘත්ය නර්තන මණ්ඩලාදියෙහි හැසිරීමේ දෝසහය. මේ අතීත ලෝකයේ හැටියට වදාාරු ලද්දකි. තේරුම රහපතිපුත්‍රය නර්තන මණ්ඩලාදිය හැසිරීමෙහි මේ දොස් හය ඇත්තේය. ඒ තැන්වල හැසිරීමෙහි ඇලුනු තැනැත්තේ කොතන නැටුමක් ඇතද කොතන ගීකීමක් ඇතද කොතන වැයුමක් ඇද්ද කොතන කතාකීමක් ඇදද කොතන තාලම් ගැසීමක් ඇත්ද කොතන බෙර ගැසීමක් ඇත්ත දැයි බලා සිටි ගෘහපතිපුත්‍රය මේ හය නෘත්‍ය මණ්ඩලාදයෙහි හැසිරීම මේ ආදීනවයෝය සූදුවේ ආදීනව හය ගෘහපතිපුත්‍රය දූකෙරියෙහි නිතරයදීමේදී මේ ආදීනව හය ඇත්තේ දිනීමෙන් සතුරෙක් ඇතිවෙයි පැරදුනොත් සෝකය ඇතිවෙේ මෙලොව ධනයෙන් පිරිහේ විිනිශ්චය සභාාවේදී සූදුකාරයාගේ වචනය නොපි ලිගැනෙයි මිතුරන් විසින් වර්ජනය කරනු ලැබේ සුදුකාරයා භාරයාවක පෝෂ්ණය කිරීමට සමතෙක් නොවේ යැයි ආවා විවාහ කරන්නවුන් නොපතනු ලැබේ ගෘහපතිපුත්‍රය හය සූදු කළේෙහි නැවත නැවත යදී මේ ආදීනවයෝය පාපමිත්‍ර සේවනයේ ආදීනව හය ගෘහපතිපුත්‍රය පාපමිත්‍රයන් නිිත්‍ර සේවනය කිරීමේදී මේ දොස් හය ඇත්තේය සුදුකාරයෝද ඔහුගේ මිත්‍රෝවෙති ස්ත්‍රී සොන්ඩාදී එනම් කෑදර අය ඔහුගේ මිත්‍රෝවෙති සුරා සොන්ඩයෝද ඔහුගේ මිත්‍රයෝවෙති සමානදයින් රවටන්නෝද ඕගේ මිත්‍රයෝවෙති අන්ක්‍රමවලින් රවටන්ෝද ඔහුගේ මිත්‍රයෝවෙති සාහසිකයෝද ඔහුගේ මිත්‍රයෝවෙති ගෘහපතිපුත්‍රය මේ හය පාපමිත්‍රයන් නිතර සේවනය කිරීමේ ආදීනවයෝය අලස භවහි ආදීනව හය. ග්‍රෝපතිපුත්‍රය අලස බැවිහියදීමේ මේ ආදීනව හය ඇත්තේය. අලසයා ඉතා සීතලේයැයි වැඩනො කරයි. ඉතා උස්නයැයි වැඩනො කරයි බොහෝ හවස්යයි වැඩනො කරයි. ඉතා උදෑසනයැයි වැඩනො කරයි. බොහෝ බඩගිනි ඇත්තේමයැයි වැඩනො කරයි. බොහෝ ආහාර වලදයේ සිටීමෙයි යැයි වැඩනු කරයි මෙසේ වැඩට බාධාවන අන්‍යකෘත්්‍යයන් දැක්වීම් බහුල කොට වාසය කරන්නා වූ. ඔහුට නූපන් භෝගයෝ නූපදිති උපන් භෝගියෝද ශයවෙති ගෘහපදිපුත්‍ර මේ හය අලස බැවිහි ආදීනවයෝය මාපියෝ දරුවන් ලත් අබු සැමියෝ මාපියෝ නම් වෙයි දරුවන් නැති බව ඔවුනට මහත්සතුටකි සැපතකි එහෙත් නොමනා දරුවන් නැති බව ඕුනට සැපතක් නොව නපොරකි බඩුවක හොඳ නරක බව පිළිබඳව වග කියිය යුත්තා බඩුව තනන තැනැත්තා අය ඔහු හොඳින් තැනුවහොත් බඩුව වැඩ ඇති වටිනාකම ඇති සුන්දර දෙයක් වෙයි දින් නොතැනුවහොත් පලක් නැති නොවටිනා දෙයක් වෙයි. එමෙන් දරුවන්ගේ හොඳ නොහොද බව පිළිබඳව වග කියිය යුත්තු ඔවුන් තනන මාපියෝය. ගුණදහම් මුගන්වා පාපමිත්‍ර සයවනයෙන් මුදවා කල්යාන මිත්‍රයන්ගේ ආශ්ලයට පවනුවා සිප් සතර උගන්වා දරුවෙකුතැනුවොත් ඒ දරවා හොඳ දරුවෙක් වෙයි ඇතම් මාපියවරු තමන් බොරුකීම සොරකම් කිරීම දූකෙලීම මත්පැන් බීමවාදී නොමනා කර්ම කරමින් දරුවන් හොඳින් තණන්නට සිතති එහෙත් එය කිසි කලෙක සිදුවන්නක් නොවෙයි මාපියන් නොමනාකම් කිරීමම දරුවන්ට ඒවා කරන්නට උගෙන්වීමකි දරුවෝ මව්පියන් අනුව ඒවා කරන්නට පටන්ගනී දරුවන් හොඳින් තනාගනු කැමති මාපියන් විසින් පළමුකොට තමන්ගේ දුස්රිතෙන් වැළකේ යුතුය. නොමනාකොට දරුවන් තනන මාපියෝ දරුවන්ගේ සතුරෝය. නොමනා දරුවෙකු ඇතිකර ගැනීම තමන්ටද සතුරෙකු ඇතිකර ගැනීමය. එපමණක් නොව එය ලෝකයාටත් සතුරෙකු ඇතිකිරීමකි. අසත්පුරුෂයා මුළු ලොවටම සතුරෙකි. මාපියන් විසින් දරුවන්ගෙන් බලාපොරොත්තු වන ප්‍රධානකරුණ මහළුකාලයේ දී උපකාර ලබාගැනීමය. එහෙත් දරුවන්ගෙන් කිසි සැලකිල්ලක් නොලබා ඔවුනට දොස් කියමින් තැවී තැවී වෙසන මාළු මව්පියෝ බොහෝය. ඔවුනට එසේ තැවැන්නට සිදුවී තිබෙන්නේ නොමනාලෙස දරුවන් තැනු නිසාය තමනුත් තමාගේ මවුපියන්ටවෙටැන්කොට දරුවන්ට ආදර්ශයදී යුතුකම් මුගන්වා තැනු දරුවෝ මාපියන් අමතක නොකරති මාපියන්ගේ යුතුකං දරුවන් අයහපත් අය වීමට ඔවුනට තමන් විසින් ඉටු කළ යුතු යුතුකම් මාපියන් දැනගෙන ඒවා ඉටු කළ යුතුය මාපියන්ගේ යුතුකම් සතාගතයන් වහන්සේ සිංහාල ගොහපති පුත්‍රයා හට පාපා නිවාරන්තී, කල්යානය නිවස්සංසති, සිප්පංසික්කාාපෙන්තී, පතිරූපයන ධාරේන සංයෝජන්තී, සමයේ දායජ්ජ නීයාදන්තී යනුවෙන් වදා අලසේක පාපයෙන් වලක්වාලීම යහපතය යෙදවීම, සිල්ප ඉගැන්වීම සුදුසුභාර්ාවක් හා යෙදවීමය සුදුසුකල්හි දායාද පවරාදීම යන මේ පහ දරුවන් සම්බන්ධයෙන් මාපියන් විසින් ඉටු කළ යුතු යුතුකාමිය මාපියන්ගේ ගුණ මනුෂ්‍යයා පළමුුවෙන් මෙලොව උපදිනුයේ දින ගණනක්වත් සොයශක්තියෙන් ජීවත් පියහැකි ශක්තියක් ඇතිව නොවේ මාපියන්ගේ උපකාරය නොලදහොත් ඒ වහා මෙලොවෙන් තුරන් වන්නේය. දරුවෙකු සොයශක්තියෙන් ජීවත්වී හැකි තත්ත්වයට පැමිණවීමට මාපියන්ට බොහෝ කලක් වේසෙන්නට දුග්ගන්නට සිදවෙයි. මාපියෝ දරුවන් කෙරෙ අප්‍රමාණ කරුණාව ඇත්තෝය. තමතමාගේ සරීරයේ කොටසක් වූ කිරි දරුවාට පොවන්නේීය තමාගේ ශරීරය උණුසුමෙන් දරුවාගේ ශරීරය උණුසුම් කරවන්නේය. පිළිකුල් නොකොට සෙම් සොට මලමුත්‍රාආදිය පහකොට දරුවා පවිත්‍ර කරන්නේීය මාපියෝ රෑනිදි නොලබා දරුවා රක්නාාහ. තමන් සාගින්නෙන් පෙළමින්ුවද දරුවාට ආහාරපාන අඩුවක් නැතිවන ලෙස සපය අදීමෙන්ද දරුවාට රෝගාදී අන්තරායක් ඇතිවූකල්හි තමන් සතු ධනය සියල්ල්ටම වුවද වියදම් කරමින්ද තමන්ගේ ධනය අවසන් වූකාල් හි නයට පාවා නට පවාගෙන වියදම් කිරීමෙන්ද දරුවාට සග්‍රහ කරන්නා මදක් වැඩනු දරුවෝ නොෙක් විට මාපියන්ට වරද කරති සතු ධනයටහානි කරති. අකීකරුවති. එහෙත් කාරුණික වූ මාපියෝ ඔවුන්ගේ වරද කොතෙක් මහත්වද ඉවසා තමන්ගේ අමාරුකම් නොබලා දරුවන් සුවපත් කරනු පිණිස බොහෝ වෙහෙසී ධනය සපයා ආහාරපාන වස්ත්‍රාධියයෙන් ඔවුනට සංග්‍රහ කරති. සිිල්ප සාාස්ත්‍රඋගන්වති තමන් සියල්ලම ඉතා, රි මසා කරගෙන සපයන ධනය දरුවන්ගේ මතු प्रयोෝජනය සदाහ අबती මෙसे दीर्ගකාලයක් මාපියන් විසින් දरුවන්ට කරන ගुුණය මෙතෙක්ැයි පමණ කළ නහැක ම ඔවුන්ගේ गुण අනන්तය मापියන් ගुුණ දක්වන්න වූ थथාගතන් වහන්සේ ब්‍රराख්माति बिखවේ माතා පිතුන්න නමේथං අदिवाचनाං, පුබ්බ දේවාති ික්खවේ மாතා පිතුන්නංත අධචන පුබ්බා චරියාති බික්කවේ மாතා පිතුන්නම්තං අධ වචනං ආහුනයාති බික්වේ மாතා පිතුන්න අධචනං තංකිස්ස හේතු බහුපකාරු බික්වේ மாතා පිතරෝ පුත්තානං ආපාදකා පෝසකා ඉමස්ස ලෝකස්ස දස්සතරෝ යයි වදාලසේක ර මහනිනි බ්‍රක්්මයා යනු මාපියන්ට නමකි පූරුව දේවයෝය යනු මාපියන්ට නමකි පූරු ආචාරයේයෝ යනු මාපියන්ට නමකි අහුනෙියෝ යනු මාපියන්ට නමකි කුමක් හෙයින්දයත් මාපියෝ දරුවන්ට බොහෝ උපකාර ඇතිියෝය දරුවන්ගේ දිවි රක්්නෝය කවාපොවා දරුවන් වැඩිදිියුණු කරන්නෝය දරුවන්ට මේ ලෝකයේ දක්වන්න ෝය යනුවෙහි තේරුමයි. බ්‍රක්්මයෝ සත්වයන් කෙරෙහි මෛත්‍රී කරුණා, මුදිතා උපේක්ෂායන සතර ධර්මය පවත්වතිී. මාපියෝද සිය දරුවන් කෙරෙහි ඒ සතර ධර්මය පවත්වති. එබැවින් ඔවුහු දරුවන්ගේ බ්‍රක්්මයෝය. දරවා මවකුස වසත්ම ඔවුනට අපගේ දරවා, කවදා දක්නොම් දැයි මෙත්සිත උපදී. උපන් දරුවා හඩන කල්හි ඔවුනට දරවා කෙරෙහි කරුණාව උපදී. දරුවා වැඩි සුරතල් බස් තෙපලමින් සෙල්ලම් කරන කල් ඔවුනට මුදිතාව උපදී. දරුවා සුවශක්තියෙන් ජීවත්මන කල්හි ඔවුනට උපේක්ෂාව උපදී මෙසේ මාපියෝ සිය දරුවන් කෙරෙහි මෛත්‍රී, කරුණා, මුොදිතා උපේක්ෂාවන් පවත්නාහ. උත්පත්ති දේවය සංගෘත්ති දේවය, විශුද්ධි දේවයයි දේව තුන් කොටසකි. උපත්තියෙන් දෙවිහූ දෙවුලෝ වැසියෝ උපපත්ති දේවනම් වෙති. දේවයයි මහජනයාවසින් සම්මත කළ රාජාදීහු සංගෘති දේවනම් වෙති. කෙලෙස් කෙලුටෙන් පිරිසිුදු වූ බුද්ධ අදීහු විසුද්ධි දේවනම් වෙති. විසුද්ධි දේව වූ බුදු පසේබුදු මහරහතන් වහන්සේලා තමන්ට අපරාධ කරන්නවන්ට ද නොකිපී ඔවුන්ට ද යහපතම කරන සේක. මාපියෝද සියදරුවන් තමන්ට කරන වරද ගණන් නොගෙන ඔවුන්ට යහපතම කරන්න ඒ කාරණයෙන් විසුද්ධිදේවයන් වැනි බැවින් මාපියෝද දේව නම්වෙති. මනුෂ්‍යයන් විසින් උත්පත්ති දේවාදීන් හැදිනගන්නේ පසුවය. ඔවුන් පළුමුවෙන් හැදිනගන්නා වූද එහිට ලබාගන්නා වූ ද දෙවියෝ මාපියෝය එබැවින් මාපියෝ දරුවන්ගේ පූරුව දේවයෝය නුෂයන් ොෙක් ඇදුරන් කරාගො සිිල්ප ශාස්ත්‍ර උගන්නේ පසුවය පළමුුව ගිනීමම ලබන්නේ මාපියන් ගෙනී එබැවින් මාපියෝ දරුවන්ගේ පූර්ුව ආචාරයයෝය. වැඩිවියට පැමිණි දරුවන් විසින් තමන් බාලකාලයේදී බොහෝ දුක්්ගෙන කරුණාවෙන් පෝසණය කලාවූ මාපියන් කොතෙක් දුර සිටියත් සිටිනා තැනකට ආහාරපාන වස්ත්‍රාධිය ගෙනගොස් පුදා සත්කාර කළයුතුය ඔවුන් දරුවන්ගෙන් පූජා සත්කාර ලැබීමට සුදුස්සෝය එබැවින් ඔවුහු ආහුනෙයෝ යැයි කියනු ලැබෙත් අනන්තගුණඇත්තා වූ මාපියන් කෙරෙහි දරුවන් විසින් පිල්ිපැදයුතු හැටි තස්මා හිතේ නමස්සෙය සක්කාරෙ යාත පණ්ඩිතෝ அ்ன்னேன அத்தபாானேன வத்தேன சைனேனச்ச உச்சாதனேன நகாபனேன பாதானாங்தோோவன் நேனச்ச யனுුවேன் ததாගத்தயන් வහන්සே விසිன் வதாளசேக. எசே பிரக்்மாதிீன் வனபவின் நුවனති தருவா ஏ ஆப்பிியට நமஸ்கார කரන්නේயே ஆகாரேேந்த பானைேந்து வஸ்ரேந்து சைனேந்து எங்க இலீமெந்த, නැවීමෙන්ந்த පාසේදීමෙන්ද සත්කාර කරන්නේය යනුවහි තේරුමයි. ධන සැපීම කරන වැඩිවිය පැමිණි දරුවන්ට මිස බාලදරුවන්ට මාපියන්ට ආහාරපානාදියෙන් සංග්‍රහනො කළ හැකිය. මාපියන්ගේ කටයුතුවලට ආධාර කිරීම වැදීම යන මේවා බාලදරුවන් විසින්ந்த කළ හැකිය මාපියන්ට වැඳීම බාලදරුවන්ට මාපියන් විසින් පුරුදු කළ යුතුය. ශ්‍රේෂ්ඨ වන්දනාව වූ පසඟ පිහිටුවා වැඳීම නිතර කළහැකියක් නොවේ. දෙයත් එක්කොට හිසනමා වන්දනාව. සෑම තැනදීම කළ හැකි වන්දනාවකි. ගේයින් පිටවී පාසල්ලාදයට යන කල මාපියන්ට එසේ වැද අවසරගෙන යාමටත්. මාපියන් පිටත ගොස් සිය නිවසට පැමිණෙන අවස්ථාවලදී එසේ වැඳ පිළිගැනීමටත් දරුවන්ට පුරුදු කරවිය යුතුය. සුදුසු අවස්ථාවලදී පසඟ පිහිටුවා වැදීමටද පුරුදු කරවිය යුතුය. දරුවන් වූ හැම දෙනම මාපියන්ගෙන්ලත් උපකාරය ගැන ඕනට නායකාරයෝය. ඒන නිදහස්වීමට ගිියන් විසින් තබා පැවිදි වූ දරුවන් විසින්ද මාපිය උපස්ථානය කළ යුතුය පැවිදදන් ගිහි කටයුතු හැර ධන සැපෙයි ීම හැර අනුන්ගෙන් යැපෙන නිර්ධන පුද්ගල කොට්ටාසයක් බැවින් මාපියන් ජීවත්වීමට අපහසුවක් නොමැතිනම් උපස්ථාන නොකලාටද වරදක් නැත ආහරපානාදිය නොලබා මාපියෝ දුක්විනිිත්තාම් පිණුසිගා දීමෙන් වුවද ඔවුනට උපස්ථාන කළ යුතුය. මාපියනට කොතෙක් සම්පත් ඇතත් පැවිදිි දරුවාගෙන්ද සත්කාර බලාපොරොත්තුවවෙත්නම් එසේ බලාපොරොත්තුවන මාපියන්ට පැවිද්දාා විසින්ද සත්කාර කළ යුතුය නොකරතහොත් වරදකි මාපියන්ගේ බලාපොරොත්තුව ඇතත් නැතත් ගිහි දරුවන් විසන් මාපිය උපස්ථානය කළේතුමය නොකිරීම වරදකි. මාපියන්ගෙන් කිසි ධනයක් නොලබා තමන් විසින්ම ධනය සපයා පොහොසත්ව සිටින ඇතැම් දරුවෝ තමන්ට මාපියන්ගෙන් ලැබුණු දෙයක් නැතෙ ඇයි ඔවුන් ගැන නොසලකති. ඒ බලවත් වරදකි. කෙනකොට සොයශක්තියෙන් ධනය සැපිය හැකි වන්නේද බාලකාලයේදී, මාපියන් විසින් පෝෂණය කළ නිසාය එබැවින් සවශක්තියෙන් ලබන ධනේද මාපියන්ගේ ආධාරයෙන් තොරව ලබන්නක් නොවන බව දැන සක්ති පමණින් මාපි උපස්ථානය කළ යුතුය. මාපියන්ගේ ධනයෙන් මාප උපස්ථානය කිරීම පැසසියයුත්තක් නොවෙේ. ධනය දියහැකිනම් දරුවන් නැතද උපස්ථායකයන් ंग නැත කුලි කාරයකුගෙන්ද ඒ උපස්ථානය ලබාගත हैැ किිය තමන් විසින්ම ධනය සපයා එයි මාපියන් උපස්ථානය කිරීමම උසස් උपස්ථානයයි ऐසसी යුතු පස්ථානයයි මාපි උපස්ථානයට ඔන්ගෙන් ධනය බලාපොරොත්තු නොවිය යුතුය මාපියන්ගේෙන් किසිධනයක් නොලබුවහත් බාලකාලයේදී ඕුන් සින් කළ උපකාරය ඉතා මහත් පැවින් කළ හැකිනම් තමන්ගේ මුළු කාලයමො වුවද එය ගැන ගතකොට ඔවුනට උපස්ථාන කිරීමට වටනේය සියවසක් මාපියන්ට උපස්ථාන කළත් මාපියන්ගේ අය නොගවෙන බව මාතෘු පිතෘු ගුණ සූත්‍රයේ දක්වා තිබේ මාතෘ පිත්‍රු ගුණ සූත්‍රය දවින්නහං භික්කවේ න සුප්පතිකාරං වදාමී මාතුච්ච පිතු්ච. ඒකේන භික්කවේ අන්සේන மாතරං පරිහරය ඒකේන අන්සේන පිතරං පරිහරය වස්සාතායුකෝ වස්ස සජීවී සෝච නේසං උච්චාදන පරිමත්දන නාහපන සබ්බාහ නේන. ේපි තත්්‍යයේච මුත කරීසං චජ්ජෙුම් නත්වේව භික්කවේ මතා පිතුන්නම් කතාවා හෝතී පතිකතංවා ඉවස්සච බික්කවේ මහා පටවයා පහූත සන්තරතානාය மாතාපිතරෝ ඉස්සරයා තිපච්ේ ර්යේ පතිට්ටවෙෙය නේව භික්කවේ மாතා පිතුන්නම් කතංවා හෝतीී පතිිකතන්වා තංකිස්ස හේතු බහෝපකාරෝ භික්කවේ මතාපිතරෝ පුත්තානං ආපාධකා පෝසකා ඉමස්ස ලෝකස්ස ತරෝ යෝචකෝ භික්කවේ මාතාපිතර අස්සද්දෝ සත්තා සම්පදාය සමාධපේති නිවේසේති පතිට්ඨාත්තපේති दुසීලේ සීල සම්පදාය මච්චර ජාග සම්පදාය දුප්ප්ඥෝ ප්ඥා සම්පදාය සමාධපේති නිවේසේති පතිට්ඨාපේති එතාාවතාකෝ මාතාපිතුන්නම් කතඥු හොති පතිකතඥ අතිකත්ඥ ජාති තේරුම මහනෙන මම දෙදෙනෙකුට ප්‍රත්ති උපකාර කිරීම පහසුයැයි නොවධාරමී හවර දෙදෙනකොට දෙයක් මවය පියාය යන දෙது நாட்டය සියවසක් ආයු ඇත්තා වූ සියවසක් ජීවත්වන්නා වූ දරුවෙක් එක්කු රහසකින් මවද එක් உරහසකින් පියාද ඔසුලාසිටින්නේද එතිමේම ඔවුனට සුවந்த ගැල්வීමෙන්ந்த ඇங்க පிமදීමෙන්ந்த නෑவීමෙන්ந்த அற்பාமிருக்கීමෙන්ந்த උපස්ථාන කරන්නේද ඔහු එහිම මළමුත්‍රා කරන්නා හුද මහන එතකින්ද මාපියන්ට උපකාර කළේ හෝ නොවන්නේය ප්‍ර්‍යූප කල කාර කලේ හෝනුවන්නේය මහනනි යමෙක් බොහෝ සතතුෘුවන් නැත්තා වූ මේ මහපොළවට අධිපති වූ සත්පති රජෙක්කී මාපියන් පිහිටුවාද එතකින්ද මාපියන්ට උපකාර කළේ හෝනො වන්නේය ප්‍රත්ති පකාර කළේ හෝනු වන්නේය කුමක් හෙයින්දයත් මහණනි මාපියෝ දරුවන්ට බොහෝ උපකාර කරඇත්තෝය දරුවන්ගේ දිවි පවත්වන්නෝය දරුවන් පෝසණය කරන්නෝය දරුවන්ට මේ ලෝකය දක්වන්නෝය මහනනි යම් දරුවෙක් අශ්වද්ධාවන්ත මාපියන් ශ්‍රද්ධා සම්පත්තියෙ හි සමාධන් කරවාද ඇතුළත් කරවාද දිහිටවාද ලුසීල වූ මාපියන් සීල සම්පත්තියහි මසුරු වූ මාපියන් ත්‍යග සම්පත්තියහි ප්‍රඥා විරහිත මාපියන් ප්‍ර්ඥා සම්පත්තියහි සමාදන් කරවාද ඇතුළත් කරවාද විහිටවාද එතකින් මාපියන්ට උපකාර කළේද ප්‍ර්‍යඋපකාර කළේද අධික කොට උපකාර කළේදවේය යනු මාතාපිතු ගුණසූත්‍රයේ තේරුමයි. මළමුත්‍ර පහකරවීමට පවා නොබස්සවා සියවසක් මුළුල්ලේ මාපියන් කරපිට තබාගෙන කරන උපස්ථානයද ඔවුන් චක්‍රවර්ති රාජ්‍යහි පිහිටවීමද ඔවුගෙන් ලත් උපකාරයට පමණ නොවන බවද සැදහැනැති මාපියන් සැදහැවතුන් කරවීමද දුසිල්වත් මාපියන් සිල්වතුන් කරවීමද මසරුමාපියන් නොමසුරු කිරීමෙන්ද නොනැති මාපියන් නොනැතියන් කිරීමද මාපියන් කළ උපකාරයට සෑහින් උපකාරය වන බව මාතෘ පීත්‍රෘ ගුණ සූත්‍රයෙන්දැක් වෙයි. එබැවින් මාපිය උපස්ථානය කරන දරුවන් විසින් ඕවුනට ආහාර පානාදයෙන් උපස්ථාන කිරීම පමණකින් නොනවති තමන්ගේ මාපියෝ ගුණධර්ම නැත්තෝ වෙනාම් තමා විසින් කාරනා කියාදීමෙන් හෝ අන්්‍යල්ලවා අනුසාසනා කරවීමෙන් හෝ ඔවුන් ගුණෝතුන් කරවන්නට ද උත්සාහ කළේතුය. එසේ කළ තැනැත්තේම මාපියන්ට සෑහෙන උපකාරයක් කළේවන්නේය. දුස්සීලයන් සීලෙහි පිහිටවීමය යන්නෙහි අදහස වරදවා තේරුම් ගෙන ඇතැම්හු සුදුවත් සපයාදී මහළු මාපියන් පයට සිල් සමාදන් කරවන්නට උත්සාහ කරති. එයත් මාපියන්ට කරනු පකාරයක් වෙයි. එහෙත් මාත්‍රෘපීත්‍ර ගුණසූත්‍රයේ දක්වන දුස්සීල මාපියන් සිල්වතුන් කරවීම යනු පොහයට සිල්සමාදන් කරවීම නොව මාපියෝ ප්‍රාණගාතය අදත්තා අධානය කාමමිත්‍යචාරය බොරුකීම සුරාපානය යන වේවායි සමහරක් හෝ ඒ සියල්ලමු හෝ කරන්නෝ වෙත්නම් ඔවුන් ඒවා නොකරන්නවුන් කිරීමය. පොහයට සිල් සමාදන් නොවීමෙන් මිනිසෙක් දුස්සීලය නොවයි දුස්සීලයා යැයි කියනුයේ පස් පවින් නොවැල කෙන්න්නහට මාපිය උපස්ථානය අනුහස් ස්වභාවයෙන්ම දරුවන්ට කරුණා ඇත්තා වූ මාපියෝ තමන්ට උපස්ථාන කරන ගුණවත් කීකරු දරුවාට විශේෂයෙන් අනුපම්පා කරති එබඳු දරුවාගේ යහපත සඳහා කළහැකි හැම දෙයක්ම මාපියෝ ඉත ඕනෑ කමින්ම ඉටු කරති මාපියන්ගේ කරුණාව ලැබීම දරුවන්ගේ යහපතට මහත්වූ හේතුවකි එබැවින් තතාගතයන් වහන්සේ මහානාම ශාක්‍යතුමාට තා පිතානුම්කම්පිතස්ස මහානාම කුලපුත් අස්ස වුද්ධියව පාටිකංකි තබ්බා නොපරිහානයේ මහානාමය මාපියන් විසින් අනුකම්පා කරනලද කුලපුත්‍රයාට දියුණුවක්ම වන්නේය පිරිහීමක් නොවන්නේයයි වදාලසේක. මාපියන්ගේ අනුකම්පාව ලැබීම මාපි උපස්ථානයේ එක් අනුහසකි. මාපි උපස්ථානය කරන සත්පුරුෂයාට අන්‍ය සත්පුරුෂයෝධ අනුකම්පා කරදි. පසසති. ඇතැම් සවරුපවා මාපි උපස්ථාන කරන්නාගේ වස්තුව පැහර. නොනැගීමෙන් නොගැනීමෙන් ඔවුනට අනුකම්පා කරති සමහරවිට රෞද්ද්‍ර වූ යක්ෂ රාක්ෂියෝ පවා මාපි උපස්ථානය කරන්නාට අනුකම්පා කරති දෙවියෝධ අනුකම්පා කරති සුත්ත නම් වූ දුගී පුරුෂයා මාපිය උපස්ථානය කළ නිසා යක්ක්ෂයාගෙන් අනුකම්පාවද ලබා පොහොසත එක් දවිය සාමකුමාරයෝ මාපි උපස්ථානය නිසා රාජ කරුණාවහා දේවකරුණාවද ලැබූහ. යෝ මාතරංවා පිතරංවා මච්චෝදම්මේන පෝසති ඉදේවනං පසන්සන්තිී පෙච්ච සගගේ පමෝදති. යම්මිනිසෙක් මවහෝ පියාහෝ දැහැමින් පෝෂ්ණය කෙරේද ඔහුට මෙලොව නුවනැත්තෝ පසසති මරණින් මතු ස්වර්ගයහි ඉපිද සතුටුවේය යනු එහිතේරුමයි. මාපියන්ට නොසැලකීමේ ආදීනව. මාපියන් බොහෝ දුක්විඳ දරුවන් පෝෂණය කරනුයේ අමාරුවකදී ඔවුහු තමන්ටත් පහිටවෙති යන අදහසිනි. තමා පෝෂණය කරාාවූ ඔවුන්ගේ ඒ අදහස්ස හැකි පමණින් ඉටු නොකොට තමාගේ වැඩ පමණක් බලාගෙන, මා පමණක් ප්‍රීතිවෙමින් කල්්‍යවන දරුවා අදම අසත් පුරුෂයකි දරුවන්ගෙන් පිහිටක් නොලබා දුක්කිතව වෙසෙන මාපියන් හට තම නාදරයෙන් පෝෂ්ණය කළ දරුවන්ගේ නොසලකීම සිහිවන කල්හි මහත්ශෝකයක් ඇතිවේ ඒ දරුවන්ටද නපුරකි මාපියන්ගේ හදවතේ ඇවිලනේ ගින්න අකෘතං්‍ය දරුවන්ගේ යස ඉසුරුද දබයි ඔහු ඒ හේතුවෙන් ඔො එක් ව්‍යියසනයන්ට පැමිණෙති එවැැවිෙන් තතාගතයන් වහන්සේ යෝ මාතරංවා පිතරංවා ජින්නකං ගත යොබ්බනං පහු සන්ත නහරති තං පරාභවතෝමුකාං යනු වදාල සේක යම්ද දරුවෙ තරුණ බව ඉක්මුණා වූ මහළු මවහෝපියයාහෝ ඔවුන් පෝෂ්ණය කළ හැකිව සිටිම ෝෂණය නොකරේ නම් ය පිරිහිය මේ හේතුවක්වේය යනුව එහි තේරුමයි එබඳු අසත් පුරුෂයකුට විපතක් වූ කල්හි මාපියන්ට පවා දයාවක් නැති මේ අසත්පුරුෂයාට උපකාරයට යාමෙන් කවර පලයක් දැයි සෙස්සෝ ඔහු අනුකම්පා නොකරති මේ අසත්පුරුෂයාට මෙසේ වීමම හොඳය යයි කියති පියන්ට නොසලකීම කොපමන මහත් වරදක්කොට පැරණියන් සැලකුවාද කියතහොත් පෙර එ කලෙක මහලු මාපියන් දුක්විදින්ට හැර තමන් සැපවිදින දරුවන් මරාදැමිය යුතුය යන නීතියක් පවා දමදිව පැවතියේය. මාපියන්ට නොසලකන තැනැත්තා මරණින් මතු නරකේට යන බවද මෙසේ දක් වාතිබේ කිච්ා බතෝ පෝසෝ මාතෝ අපරිචරකෝ, මාතරී මිච්චා චරිත්වා නිරයංසෝ උපජ්්‍යති ඒවං කිච්ඡා බතෝ පෝසෝ පිතු අපරිචාරකෝ පිතර මිච්චා චරිත්වා නිරයංසෝ උප්පජ්්‍යති. මෙසේ මාපියන් විසින් දුක්සේ පෝෂණය කලා වූ මවට උපස්ථාන නොකරන්නා වූ තැනැත්තේ මව කෙරහි නොමනා කොට පිළිපදීම නිසා නරකෙහි උපදී මෙසේ මාපියන් දුකසේ පෝෂණය කරන ලද්දාා වූ පියාටු උපස්ථාන නොකරන්නා වූ දරුවා පියා කෙරෙහි නොමනාකොට පිළිපදීමෙන් නරකෙහි උපදීයේ යනු ගාතාවල තේරුමයි. මාපියන්ට වරදකොට ඕන්ගේ සිත්‍රිදවීම බලවත් පාපයකි ඒ සමාරවිට මෙලොදීම විපාක දෙන්නේය. මවපියන්ගේ කිය නම් වරද කඇතිවුවත් දරුවන් විසින් එය ඉවසය යුතුය. ඒවා ගැන ඔවුන් හා කලායට නොයා යුතුය. වචනයකින් පවා ඔවුන්ගේ සිත් නොරදවිය යුතුය. නොදත්කම නිසාහෝ කෝපේ නිසාහෝ මාපියන්ට වරදක් කරන ලද්දේ නම් ඔවුන් සමාකරවාගත යුතුය. තමා අතින් වූ වරදට සමාව ලබන්නට කලින් මාපියන් කලුරිය කළේ නම් මල්ලසිරුරට හෝ වැඳ සමාව එල්ලිය යුතුය සමාව ගැනීමෙන් පාපය තුනී වෙයි මාපියන් නොකැමැති ඔවුන් වලක්වන දේවල් ඔවුන ටකීකරුව ඔවුන්ගේසි රිදවා නොකල යුතුය එසේ කරන ක්‍රියා පලදායික වන්නේද නොවෙයි මව වලක්වත්දී ඇයටද ගසා අකීකරුව වෙළදාමට ගිය මිත්තකවිින්ද නැමැත්තා එයින්ම නැසුනේය තවත් එසේ නැසුනෝබොහෝය දෙලොව වැඩ කැමති සැමදෙනම තම තමන්ගේ මාපියන්ට හැකි පමණින් උපස්ථාන කිරීමෙන්ද කීකරුව හැසිරීමෙන්ද ඔවුන්ගේ සිත් සතුටු කරත්වා. දරුවෝ දරුවෝ වනහි අතරජ්ජයත ාතකය කෙත්තජය අන්තේවාසිකය දින්නකයයයි පස් කොටසකි. අතරජ්‍ය යනු තමන් නිසා උපන් දරුවෝය ඥාතක යනු නෑකමින් දරුවන්නෝය කෙත්තජ යනු සමීපයහි ඉපදීමෙන් දරු වූුවෝය ඔවුන් නැත්තේ දෙව්ලොවය ව්‍යස්්‍රීහු දරුවන් නොවදති හැකේ ही හෝ ලහිහෝ යහන්හි होෝ උපන් තැනැත් දෙවියෝ දරු කොට සලකති අන්තේවාසික යනු ගෝලය होය ගुරුවරයා විසින් දර්ුවකුමෙන් සලකා ශිෂ්‍යයා හට හොඳ නරකයාදී සිප් සතර උගැන්විය යුතුය ශිෂ්‍ය විසින්ද ගුරුවරයා පියකුමෙන් සැලකය යුතුය අනුන්විසින් දරුවෙකු කොට දෙන ලදුව තමා විසින් පෝෂණය කරන ලද දරවා දින්නක නම්වෙයි ඒ පස් කොටසක්පුූ දරුවන්ගෙන් අතරජ නම්වූ දරුවෝ ප්‍රධාන වෙති. අතිජාත දරුවෝය අනුජාත දරුවෝය අවජාත දරුවෝ යැයිද දරුවෝතුන් කොටසක් වෙති. මාපියන්ට වඩා ගුණුවත්වූ දරුවෝ අතිජාත පුත්‍රයෝය මාපියන් හා සමාන ගුණඇති දර්ුවෝ අනුජාත පුත්‍රයෝවෙයි. මාපියන්ට වඩා ගුණෙන් හිීන දර්ුවෝ අවජාත පුත්‍රයෝය අතිජාතං අනුජාතං පුත්ත මිච්චන්ති පණ්ඩිතා අවජාතං න ඉච්චන්තිී සෝහෝතිකුල ගන්දනෝ. පණ්ඩිත මාපියෝ අතිජාත වූද අනුජාත වූද පුත්‍රයන් කැමති වන්නහ අවජාත දරුවන් නොකැමතිවන්නාහ අවජාත පුත්‍රයා කොලය නසන්නෙක් වන්නේය යනුවෙහි තේරුමයි පණ්ඩිත මාපියන් දරුවන්ගෙන් බලාපොරොත්තුවන කරුණු පණ්ඩිත මාපියෝ කරුණු පහක් බලාපොරොත්තුවෙන් දරුවන් තනති ඒ බව තතාගතයන් වහන්සේ මෙසේ වදාලසේක අණ්ඩිතමාපියෝ කරුණු පහක් බලමින් දරුවෙකු කැමතිවෙති අප විසින් පෝෂණය කරන ලද තැනැත්තේ මහලුකාලයේදී අප පෝෂණය කෙරේය වැඩක් ඇතිවූ කල්ලි අපට එය කරන්නේය දරුවා නිසා අපගේ කොළපරම්පරාව බොහෝ කල් පවතින්නේය අපගේ උරුමය පවතින්නේය අප මල කල්ලි අප උදෙසා දන් දෙන්නේය යන මේ කරුණු බලාපොරොත්තුවෙන් නුවනැත්තෝ දරුවෙකු කැමති වන්නාහ යනු එය දහසයි. බාලකාලයේදී තමන් පෝෂ්ණය කළ මාපියන් හට ඔවුන් බලාපොරොත්තුවන කරුණු පහ ඉටුකිරීම දරුවකුගේ පරම යුතුකමය දරුවෝ ඒ කරුණු පහ ඉටු කෙරෙත්වා ගුරුවරු මිනිසා උප්පත්තිෙන් කිසිම ධර්මයක් සිල්පයක් ශාස්ත්‍රයක් දන්නේ නොවේ කිසිවක් නොදත් හෙත මේ ලොව හැසිරෙනුයේ වනහි හැසිරෙන අන්ද මීමෙකු විලාසේනිි. ඔහුගේ අන්ද ජීවිතයෙන් තමාට හෝ ලෝකයාට කිසි යහපතක් සිදු නොවෙයි. හේ දලවින්ම පිරිහෙන්නේය. කිසිවක් නොදත් ඒ මනුෂ්‍යයා ගොරුන් විසින් ධර්ම ශාස්ත්‍රයක් කුගන්නනු ලැබූ කල්හි ලෞික වූද ලෝකෝත්තර වූද සකලාර්තයන් සිදුකිරීමට සමතෙක් වෙයි. කිසිම යහපත් වැඩකට නුසුදුසුවතිබූ ඒ අන්ද ජීවිතය සකලාර්ථ සාධනයට යෝග්‍ය වූුවක් කර දෙන ගුරුවරයා ඔහුට පරම උපකාරකාරයකි. එහි වටිනාකම පමණ කළ නොහැක. ගුරුවරු මාපියන් මෙන්ම දරුවන්ට අනන්ත ගුණ ඇතිෝය වි සිසුන් විසින් මාපියන් කෙරෙහි මෙන්ම ගුරුන් කෙරෙහි සෑමකාල්හි ස්වකීය ගෞරවාදරය පැවැත්විය යුතුය. ගුරුගෝලයන්ගේ යුතුකම්. ගුරුගෝලයන්ගේ යුතුකම් තතාගතයන් වහන්සේ විසින් සිහාල ගෘහපති පුත්‍රයාට මෙසේ වදා රාතිබේ. පංචහිකෝ ගාපතිපුත්ත ටානේනිි අන්තේවාසිනෝ දක්කිිනා දිසා ආචරයා පච්ච පට්ටත් තබ්බා උठානේන උපට්ඨානේන සුස්සුසාය පරිචරියාය සක්කච්චං සිප්පං පටග්ගහනේන තේරුම ගෘහපතිපත්‍රය අතවැසියා විසින් දක්ෂිණ දිසාාවයයි කියනු ලැබන ගුරුවරු කරුණු පහකින් උපස්ථාන කළ යුත්තාහුය කවර කරුණු පහකිින් දෙයත් දුටවිට හන්නස්නෙන් නැගීමෙන්ද දවසට තුන්වරක් උපස්ථානයට ලැබීමෙන්ද කියනදේ මැනවින් ඇසීමෙන්ந்த අසුන් පැනවීම ඇැන් ගෙන ඊම් ආදී වත් කිරීමෙන්ද සිල්පය මනාකොට ගිනීමෙන්ද යන මේ කරුණු පහිනිි. ඉමේහිකෝ ගහපතිපුත්ත පං්චහිටානෙහි අන්තේවාසිනා දක්කිනාා දිසා ආචරයා පච්ච පට්ටිතා පංචහිටානේනි අන්තිය වාසිකං අනුකම්පන්තිම්පන්තිී සුවිනීතං විනේති සුගහිතං ගහ පෙන්ති සබබසිප්ප සුත්ත සම යක්කායිනෝ බවන්තිී මිත්තා මච්చේ සු පටියාදෙන්තිී දිසාසු පරිත්තාාන කරොන්ති, ඉමෙහිකෝ ගහපතිපුත්ත පංචහිටානේනි අන්තේ වාසිනෝ දක්खिනාා දිසා ආචරයා පච්ච පට්ටිතා இමහි පං්චහිටානෙහි අන්තේවාසිං අනුකම්පන්ති තේருුම ගහපතිपूत्र්‍රය අතවැසියා විසින් මේ කරුණු පහින් උපස්ථාන කරන ලද දක්ෂිණ දිසාාවයි කියනු ලබන ආචාරවරෝ කරුණු පහකින් අතවසියා හට අනුකම්පා කරති. කවර කරුණු පහකිින්ந்தයත් කළ යුතු නොකළේතු දැ කියාදී මනා කොටහික්මවති. කරුන් නොවරදවා මනා කොට උගන්වති. ඉතුරු කර නොගෙන ශිල්ප ශාස්ත්‍රය උගන්වති. ශිෂයාගේ උගත් සමත්කාමනි කියා මිතුරන්ට ශිෂ්‍ය ආඳුන්වාදෙති. ශිෂ්‍යයා ආරක්ෂා කරති. ගෘහපදිපුත්‍රය කරුණු පහින් ආචාර්ෙවරයෝ අතවැසියාට අනුකම්පා කරන්නාහ. මේ යුතුකම් දේශනය කර තිබෙන්නේ ගුරුවරු ශිෂියන්ගේ ස්වාමීතුවෙහි සිටි අතීත ලෝකයේ පැවති සිරිත් විරිත්වලට අනුවය එදාට වඩා අද ලෝකතත්වය බොහෝ වෙනස්ය. වර්තමාන ගුරු ශිෂ්‍යයෝ දක්වනු කරුණුවලින් උපදෙස්ගෙන කාලානරූප පරිද්දෙන් තමතවන්ගේ යුතුකම් ඉටුකරත්වා. එයි දෙපක්ෂයටම යහපතම සිදු වන්නේය. සිය යුතුකම් ඉටුකිරීමෙන් ගුරුන් සතුරුකොට ඔවුන්ගේ අනුකම්පාව ලබන ශිෂ්‍ය දෙලවහිම යසඉසුරට පැමිණෙන්නේය. ගුරුණට වරද කිරීම වනාහි මාපියන්ට වරද කිරීම සේ මහත් වූපාපයකි. එය මෙලවද පරිහානියට කරුණකි ස්වාමිවරුන්ගේ හා සේවකයන්ගේ යුතුකම් සේවකයන් කරන වැඩවලින් ස්වාමිවරු පොහොසත් වෙති සුකිතවෙති එබැවින් සේවකයෝ ස්වාමිවරුන්ගේ පරමමිත්‍රයෝය සේවකයෝද ස්වාමිවරුන්ගේ ලැබෙන වැටුපෙන් දිවි පවත්වා ගනිති දුක් නැති කරගනිති සැප ලබාගනිති එබැවින් ස්වාමිවරු සේවකයන්ගේ පරමමිත්‍රයෝය. සේවකයන් යහපත්වීම ස්වාමිවරුන්ගේ නොපිරිහීමට හා දියුණුවට හේතුවකි. එසේම ස්වාමිවරු යහපත්වීම සේවකයන්ගේ යහපතට බලවත් හේතුවකි. හොඳ සේවකයන් නැති ස්වාමිදරුවන්ටද හොඳ ස්වාමයකු නැති සේවකයන්ටද සැපේහා දියුණුව ලැබීම දෂ්කරය. ස්වාමි සේවක දෙපක්ෂය ඔවුනොවුන්ට හිතවත් නොවීමේ හේතුව තමතමන් අයත් යුතුකම් ඉටු නොකිරීමය. ස්වාමි සේවක දෙපක්ෂයේම තමතමා අයත් යුතුකම් දැනගෙන ඒවා මැනවින් ඉටු කළ යුතුය. තතාගතයන් වහන්සේ විසින් සිංහාල ගුහපති පුත්‍රයා හට ස්වාමිදරුවන්ගේ යුතුකම් පහක් දක්වා වදාළ සේක එක හැම සේවකයකු ලවා හැම වැඩම කරගන්නට නොගොස් සේවකයන්ගේ ශක්තිය බලා ඔවුන්ගේ ශක්තිය හැටියට ඒ ඒ සේවකයා හට කළ හැකි වැඩ පමණක් කරවීම ස්වාමයාගේක් යුතුකමකි දෙක සේවකයාගේ තත්වය හා ඔහු කරන වැඩවල හැටිද බලා සුදුසු පරිද්දෙන් බත්වටුප්දීම ස්වාමයාගේ එක් යුතුකමකි තුන සේවකයා ගිලන් වුවහොත් ආහාර බෙහෙත් ආදිය පිණිස මුදල්දීම ආදියෙන් හුට සංග්‍රහකිරීම ස්වාමයාගේ එක් යුතුකමකිහතර ආශ්චාර්යවත් රසයක් හෙවත් විශේෂ ආහාරයක් ලදහොත් ඔවුන් සමග බෙදාගෙන අනුභවකිරීම ස්වාමයාගේ එක් යුතුකමකි පහ පමණක්මවා වැඩගන්නට නොගොස් සුදුස්කාලයේ දී වැඩ නැවැත්වීම හා නිවාඩුදී යුතුදිනවලදී නිවාඩුදීීමද ස්වාමයාගේ එක් යුතුකමකි ස්වාමියා විසින් තමාගේ යුතුකම් මැනවි නිටුකරනකාල්හි සේවකයෝ ස්වාමියයාට හිතවත් වී ඔවුන්ගේ යුතුකම් ද මැනවින් ඉටුකරන්නට පටන් ගනිති සේවකයන්ගේ යුතුකම් මෙසේ වදාරා තිබේ. ස්වාමයාට පළමුුවෙන් නින්දෙන් නැගී සිටීම ස්වාමයාට පසු නින්දටයාම. සොරන් කිසිවක් නොගෙන ස්වාමයා දුන්දය පමණක් ගැනීම හොඳට වැඩකිරීම ස්වාමයාගේ ගුණ ජනයාතර පතුරවාලීම යන මේ කරුණු පහ සේවකයන්ගේ යුතුකම්ය යුතුකම් දේශනය කර තිබෙන්නේ එක් කියයක වෙසන ස් ස්වාමී සේවකයන්ට සුදුසු පරිද්දෙනී. වෙන්වෙන් වූ නිවැස්වල වෙසන ස්වාමි සේවකයෝ තැනට සුදුසු පරදි සිය යුතුකම් ඉටුකොට සමගියෙන් සතුටින් තමන්ගේ මෙලව පරලොව වැඩ සිදුකර ගනිත්වා. යම් ස්වාමයෙක්කු නිසා තමාජීවත්වේනම් ඒ ස්වාමයාට වරද කිරීම විශේෂ පාපයක් බව සේවකයෝ සලකත්වා මිත්‍රයෝ සැමකාල්හිම සියල්ලම තමන්ගේ සමත්කමින් කාහටත් සිදුකරගත හැකි නොවෙේ අනුන්ගේ උපකාරශවයන්නට සිදුවන අවස්ථාකාහටත් පැමිණේ එබඳු අවස්ථාවලදී මිත්‍රයන් නැත්තෝ අමාරුවට පත්වෙති සමහර අවස්ථාවලදී ඉතා දුබල මිත්‍රෙකුගෙන් ලැබෙන සුළු උපකාරය අගේද ඉතා මහත්වයි එබැවින් නුවනැත්තෝ අනුන්හා මිතුරුකම් පවත්වති මිත්‍රයෝ නොය කාකාර වෙති අංග හතකින් යුක්ත මිත්‍රයා මිත්‍රයන් නතුරෙන් ශ්‍රේෂ්ඨය එබැවින් තතාගතයන් වහන්සේ විසින් මහනන අංග හතකින් යුක්ත මිත්‍රයා සේවනය කළ යුතුය කවර අංග හතකින් දෙයත් දීමට දुෂ්කරදය දයි කිරීමට දुෂ්කරදයක් කරයි. ඉවසීමට දुෂ්කරදය ඉවසයි. රහස් ඔහුට කියයි. ඔහුගේ රහස් හඟවයි. විපතේදී නොහරී ධනශය නිසා පහත්කොට නොසිතයි. මහනෙන මේ අංග හතින් යුක්ත මිත්‍රයා සේවනය කළ යුතුය යනු එහිතේරුමයි. එක මිත්‍රබවක් තක්වාගෙන සිටින බොහෝ දෙනා සිය මිතුරන්ට වචනයෙන් හා නොවටිනා දේවල්වලින්ද සංග්‍රහ කරන නමුත් විවතරපත් මිත්‍රයෙකු උපකාරයක් ඉල්ලා පැමිණ කල්ලෙහි කාරණයට සෑහෙන උපකාරයක් නොකරති එදාට තමාගේ අමාරුවක් හෝ දක්වති මිත්‍ර කමහෝ කෙලවර කරද එසේ නොකොට යම්කිසි විපාකයක් නිසා දිළිඳුව පිහිට සොයා ආ පිළිය නම් වූ සිටතුමාට තමන්ගේ වස්තුවෙන් භාගයක් පරි්‍යාග කල සංක සිටාණන්සේ දීමට දुෂ්කර දේදීම යහපත් මිතුරාගේ එක් අංගයකි දෙක අමාරු අවස්ථාවකදී වතුර ටිකක් දුන් කෙනෙකු නොකද සොරකමකට හසුුවී මරන්නට ගෙනයනු ලබනු දැක ඔහු මුදවාගන පිණිස දරුවන්ද සමග දාසියක් වන්නට ඉදිරිපත් වූ ස්ත්‍රියසේ මිතුරන් වෙනුවෙන් දෘෂ්කරදය කිරීම ශ්‍රේෂ්ඨ මිත්‍රයාගේ එක් අංගයකි. තුන අඥ්‍යන් කරන ගැරහුම් ඉවසමින් පාපක නැමැති මිත්‍රයෙකු සිය නිවසෙහි රඳවාගෙන ඔහුට සංග්‍රහ කලා වූ අනේපිඩු මහසිටානන් මෙන් මිත්‍රයන් නිසා ඉවසීමට දෂ්කර වූ ගැරහුම් අලාභ ආදිය ඉවසීම ශ්‍රේෂ්ඨ මිත්‍රයාගේ එක් අංගයකි. හතර රහස් කිසිවෙකුට නොකිවී යුතු බව මහෝෂිට පන්ඩීතයන් විසින් ප්‍රකාශිතය. එහෙත් මිත්‍රයන්ට කියේතු රහස්ද ඇත්තේය තමාගේ එබඳ රහස් මිත්‍රයාටකීම යහපත් මිත්‍රයාගේ අගේයකි. පහ කොපමන මහත් ලාබයක්ත් නිසාවත් විපතකින් මිදීම නිසාවත් අන්කරුණක් නිසාවත් සිය මිතුරාගේ රහස් හෙලි නොකිරීම ශ්‍රේෂ්ඨ මිත්‍රයාගේ එක් අගේයකි හය මිත්‍රයාට විපතක් වී තිබෙනදුට කල්හි අහර නොදමා ඔහුට පිහිටවීම ශ්‍රේෂ්ठ මිත්‍රයාගේ එ අගේයකි හත ඇතැම් හු මිත්‍රකම් පවත්වමින් සිටියකු පිරිහි දිළඳුවෝखाල්හි ඔහු පහත්කොට සිතති මිत्र්‍රකම දහැර දමති එසේ නොකොට සෑමකල්හිම මිත්‍රයාට එකසේ සැලකිලි කිරීම ශ්‍රේෂ්ठ මිත්‍රයාගේ एकක්කාංගේයකි මි්‍රකම් පැවැත්වීමේ හා බිඳීමේ හේතු කෙනෙකු හා මිත්‍රවීම පහසු වැඩකි दुෂ්කරකාරණනම් මිත්‍රත්වය දිර්ඝකාලයක් නොබිද පවත්වා ගැනීමය මිත්‍රත්වය කල් පැවැත්විය හැක්කේ නුවනතියන්ටය අ්ඥානයෝ මිත්‍රවී නොබෝ කලකින්ම ඔවුනෝන් බිඳති බිදුුණාවු ඔවුහු ඔවුනවන්ට සතුෘුකම් කරමින් සිටිනුමිස ත් මි්‍රත්වය සකස් කරනො ගනිති. මිත්‍ර වූ නුවනැත්තෝ පහසුවෙන් නොවිදති යම්කිසි හේතුවකින් ඔවුනෝුන් බිදුනාහුද ඔහු නැවත මිතුරුුවවෙති සෑමකල්හිම වෛරය නොපවත්වති එහයින් තතාගතයන් වහන්සේ සචේපි සන්තෝ විවධන්ති කිප්පං සඳී යරේපුන බාලා පත්තාාව බිච්ජන්තිී තේ සමත මජංගූ යනු වදාල සේක සත්පුරුෂියෝ ඔවුනෝවන් බිඳනාහුද වහා සමගයට පැමිණෙති. අඥ්ඥානයෝ මැටිබඳුන් බිදෙන්නාාක් මෙෙන් ඔවුනෝන් බිඳති ඔවුහු නැවත සමගයට නොපැමිණෙතිය යනු එහිතේරුමයි. මැටි බඳුන බිඳුන පසු නැවත සන්දිී නොකළ හැකිය බාලයෝ මැටිබඳුනසේ නැවත සමගී නොකළ හැකිලෙස බිදති. රන් බඳුන බිඳුනේද නැවත ප්‍රකෘතිමත් කළ හැකිය. නුවනැත්තා වූ සත්පුරුෂයෝ බිඳනාහුද, රන් බදුුන්සේ නැවත සමග කළ හැකිය. මිතුරුකම් කල් පවත්වුණු කැමතියන් විසින්, මිතුරු දහම නැමැති බැම්ම තහවුරුවීමට හා. विදීමට ඇති හේතු දැනගතයුතුය අනුන්ගෙන් කොතෙක් ලදත් සෑහමකට නොපමිණණ ස්වභාවය වූ මහිච්චතාවය තමාගෙන් දෙයක් අනුනට දීමට නොකැමති බව වූ, මසුරුකමය, කෙළහෙගන නොදනීමය, නොවිමසා කටයුතු කිරීමය වංක අදහස්्य, වරද නොපිළිගැනීමය කේලාම් පිළිගැනීමේ යන ආදිය, මිත්‍රත්වය බිඳීමේ හේතුය. ෆ්ලදදල් සතුටුවන ස්වභාවය, වඩ වඩා අනුන්ගෙන් ගන්නට බලාපොරොත්තු නොවන බවය, තයාගවත් බවය, කෙලෙහිගුණ දැනීමය, ඉක්මන් නොවී විමසා දුරබලා වැඩකිරීමය, අවංක බවය, වරද පිළිගැනීමය, කේලාම් නොපිළිගැනීමය යනාදිය, මිතුෘුකම් කල් පැවැත්වීමේ හේතුූහුය. මිත්‍ර ප්‍රතිරූපකයෝ අන්‍ය දත්තු හර වචී පරම අනුපිය බානී අපාය සහාය යැයි මිත්‍ර ප්‍රතිරූපකයෝ එනම් මිත්‍රයන් වැනි සතුරෝ හතර දෙනෙක් වෙති. එක අනුන්ට යහපතක් වනු පිණිස නොව අනුන්ගෙන් ගැනීමි මිතරුුවන තැනැත්තේ දත්තුහර නම් වූ මිත්‍ර ප්‍රතිරූපකයාය තමාගෙන් කිසිවක් නොදී අනුන්ගෙන්ම ගැනීමය ස්වල්ප උපකාරයක් කොට මහත්දයක් ගන්නට බලාපොරොත්තුවීමය තමාට බයක් පැමිණ කල්හි පමණක් සතුටු කරවීම පිණිස පක්ෂකරගනු පිණිස අනුන්ට වැඩකිරීමය තමාගේ ප්‍රයෝජනය පිණිසම මිතුරන් ඇසුරු කිරීමේ යන මේවා අ දත්තු හරයාගේ ලක්ෂණයෝය. දෙක ක්‍රියාවෙන් කිසිවත් නැතිව කතාවෙන් පමණක් අනුන්ට සංග්‍රහ කරන තැනැත්තේ වචී පරමනම් වූ මිත්‍ර ප්‍රතිරූපකයාය ඊයේ පෙරයිදා පැමිණේ නම් මේේදේ දෙන්නට තිබුණේය මේේදේ කරන්නට තිබුණේය යැයි අතීතයෙන් සංග්‍රහ කිරීමය පසුවට දෙමිය කරමිය යැයි අනාගතයෙන් සංග්‍රහ කිරීමය කතාාවෙන් පමණක් නිරක්්ත කලෙස සංග්‍රහ කිරීමය. කරුණක් පැමිණෙකාල් හි තමාගේ අමාර්වක් දැක්වීම යන මේවා වචී පරමයාගේ ලක්‍ෂණයෝය. තුන යුක්තිය අයුක්තිය නොසලකා සිදුවන වැඩ අවැඩ නොසලකා කෙසේ හෝ අනෙකා සතුටු කරවීම පිණිස ඔහුගේ පැත්තගෙන කතා කරන්නා වූ තැනත්තේ, අනුපිය බානී නම් වූ මිත්‍ර ප්‍රතිරූපකයාය. අනෙකා කරන්නට යන හොඳ නරක දෙකම අනුමතකොට කතා කිරීමය ඉදිරිෙහි ගුණකීමය, නැති තැන දොස්කීමය යන මේවා අනුපිය බාණයාගේ ලක්ෂණයෝය. අතර සුරාපානආදී පෞකම් කිරීමට එක්වන්නා වූ තැනැත්තා අපාය සහය නම් වූ මිත්‍ර ප්‍රතිරූපකයාය සුරාපානයට යහළුවීමය, නොකල්හි ඇවිදීමට යහළුවීමය නැටුම් ආදිය දක්නට යාමට යහළුුවීමය, සූදුවට යාමට යහළුවීමය යන මේවා අපාය සහයායගේ ලක්‍ෂණයෝය. මිත්‍ර ප්‍රතිරූපකයෝ මිත්‍රයන්සේ පෙනී සිටින සතුරෝය ාපමිත්‍රයෝ යැයි කියනු යේද ඔවුන්ටමය. පාපමිත්‍ර සේවනය ඉතා නපුරකි. එයි නොවිය හැකි පිරිහීමක් නොවී හැකි විපතක් නැත. අසූකෝටියක් ධනයට හිමිව සිටි මහදන සිටු පුත්‍රයා, පාපමිත්‍ර සේවනයෙන් සිංගමනට පත්විය. අජාසත් රජ සෝවාන්බූ පරමධාර්මික රජිකුගේ පුත්‍රයෙකුද වී, ඒ ජාතියේම සෝවාන්වීමට තරම් පෙරපින් ඇතියෙකුද වී, පාපමිත්‍ර සේවනය වරදිින් පියරජු මරා අපායට ගියේය. එසේ පාපමිත්‍ර සේවනයෙන් පිරිහුණු පුද්ගලයෝ ඉතා බොහෝය. එබැවින් මෙලොව පරලොව වැඩකැමති සැම දෙනා විසින්ම, සර්පාදීන්ගෙන් මෙන්ම, පාපමිත්‍රයන්ගෙන්ද, ප සම්ියයුතුය. පාපමිත්‍රයා சර්පයාට වඩානපුරකි කල්්‍යන මිත්‍රයෝ හතර දෙන උපකාරක මිත්‍රයාය සமான சுखදුக்க මිත්‍රයාය අත්තකාாய் මිත්‍රයාය அනුකම්පක මිත්‍රයායයි கල්්‍යන මිත්‍රයෝ හතර දෙනෙක් වෙති. එක. උපකාර වුවමනා තැනදී අවංකව මෛත්‍රී සහගත සිතින් මිතුරන්ට උපකාර කරන තැනැත්තා උපකාරක මිත්‍රයාය ආරක්ෂා කළයුතු අවස්ථාවලදී මිතුරා ආරක්ෂා කිරීමය මිතුරාගේ වස්තුව ආරක්ෂා කිරීමය විපතයේදී පිහිටවීමය කරුණක් පැමිණකල්හි ධනය දීමෙන් උපකාර කිරීම යන මේවා උපකාරක මිත්‍රයාගේ ලක්ෂණයෝය දෙක මිතුරාට වන සුවදු තමාටවන සුවදුක්සේ සලකන මිත්‍රයා, සමාන සොකදුක්හ මිත්‍රයාය, තමාගේ රහස් මිතුරාට කීමය, මිතුරාගේ රහස් අනෙකෙකුට නොදැන ගන්නට ආරක්ෂාකිරීමය, විපතේදී හැර නොයාමිය මිතුරා වෙනුවෙන් ජීවිතය වුවද පරිත්‍යයාග කිරීමට කැමති බවය යන මේවා සමාන සුකදුක්ඛ මිත්‍රයාගේ ලක්ෂණයෝය. තුන දෙලොව යහපද සිදුකර ගැනීමේ මඟ පෙන්වන්නා වූ සත්පුරුෂයා, අත්තක්කායි මිත්‍රයාය පාපෙන් වැලැක්වීමය යහපතෙහි පිහිටවීමය නොදත් දෑ කියාදීමය ස්වර්ගයට මග කියාදීම යන මේවා අත්තක්කායි මිත්‍රයාගේ ලක්ෂණයෝය සිය මිතුරාට මවකමෙන් අනුකම්පා කරන්න වූ තැනත්තා අනුකම්පක මිත්‍රයාය මිතුරාගේ පිරිහීම ගැන කනගාටුුවීමය දෙවුණුව ගැන සතුටු වීමය දොස්කීම වැලක්වීමය ගුණ කියන්නවුන්ට පැසසීමේ යන මේවා අනුකම්පක මිත්‍රයාගේ ලක්ෂණයෝය. කල්යාන මිත්‍ර සම්පත්තිය තතාගතයන් වහන්සේ විසින් නිතා උසස්කොට වර්ණනා කරන ලද්දකි. සියලු දුකින් මිදීමට හා ලෞකික වූද ලෝකෝත්තර වූද සකළ සම්පත්තින්ම ලැබීමද කල්්‍යාන මිත්‍ර සේවනය බලවත් හේතුවකි කල්්‍යානමිත්‍ර සේවනයෙන් තොරව උසස් සම්පත් ලැබීමට දුෂකරය එබැවින් සකලාර්ථ සිද්ධියට හේතුවන්නා වූ මේ කල්්‍යාන මිත්‍රයන් හැඳින දරුවෙකු විසින් මවක සේවනය කරන්නාක් මෙන් ආදරයෙන් ඔවුන් සේවනය කළ යුතුයි තතාගතයන් වහන්සේ වද අලසේක කල්්‍යාන මිත්‍රයන් සේවනය කොට සියල්ලෝම සියලු දුකින් මිදී පරම සුන්දර අමුෘර්ත මහා නිර්වාණ සම්පත්තියට පැමිණෙත්වා. තතාගතයන් වහන්සේගේ ධර්මය ලොවහි බැබලේවා. මහාචාර රේරුකාණෙ චන්දමිමල මහනායක ස්තවීරපාදයන් වහන්සේ විසින් සම්පාධිත පෞද්ධයාගේ අත්පොත නිමි